ජීවිතය කියන්නේ ඇත්තටම ප්‍රශ්නවලින් පිරුණු කම්කටොළු ගොන්න. ඒත් මේ ජීවිතේ ජයගත් මිනිස්සු අපි අතර ඕන තරම්. ඔබට පුළුවන්ද අතීතය ගැන හිතලා වර්තමානයේ සතුටින් ගත කරන්න? ඇත්තටම එහෙම කරන්න පුළුවන් තමන් මෙතෙක් ගෙවූ ජීවිතය තෘප්තිමත්ව අනුස්මරණය කරන කෙනෙකුටම විතරයි. ඇත්තටම ආදරය පවුල් ජීවිතයකට අවශ්‍යමයි. ඒත් මේ ආදරය එක දිගටම වාගේ පවත්වාගෙන යන්න නම් ශක්තිමත් ආර්ථික පදනමකුත් අවශ්‍යයි. අපි බොහෝ දෙනෙක් ජීවිතය කියලා කියන්නේ ලොකු හැලහැප්පීම් ගොඩකට. පැය 8 සේවය සමග පොළපදින මිනිසුන්ට මේක ලොකු ප්‍රශ්න පත්‍රයක් තමයි. ඒ ඔවුනුන්ගේ තියෙන ආර්ථික රටාවන් නිසා. එහෙම වුණත් ජීවිතේ මැදිවේ පසුවන මුහුගත කරන මේ තෘප්තිමත් ජීවිතය කවුරුත් විශ්මයට පත් කරන එකක්. ඔහු නමින් ලාල් රංජිත්. අද ඔබට අප කියන්න යන්නේ අදිටනී ජීවිතේ ජයගත් ඒ ධෛර්යවන්තයාගේ කතාව. අපි අද ඇවිල්ලා ඉන්නේ ඇඹිලිපිටි ප්‍රදේශයේ පනාමුරු ග්‍රාමයේද. ගොඩක් පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන හරි ලස්සන ගමක්. ඉතින් මේ ගමේ බොහොමයක් අය ජීවිකාව කරන් තියෙන ගොවිතැන. අපි ඔබට කියුවේ කතාවේ ඉතිරි කොටස ගැන තමයි යන්නේ. අපි යමු. අද අපේ කතාවේ ප්‍රධාන කතානායකතුමා තමයි ලාල් මහත්මය. ලාල් මහත්මයාගේ වචනින්ම අපි අහලා බලමු එතුමායි කතාව. මම කුසිකාරමෙට යොමු වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. මම රස්සා දෙක තුනක්ම කරා. ඒ ඔක්කොම අප්සෙට් වුණා. එකක්වත් හරි ගියේ නැහැ. අහම්බෙන් තමයි මේ කුසිකාරමෙට මේ යමුනේ. මේ ගෙදරට පාන රාත්තර කුතන් ආපු පත්තර කෑල්ලක මේ ලිපියක් දැකලා තමයි මේ ගගන් පුට්ටුවකට මම යමු වුණේ. එතන ඉඳලා මං දිග සාර්ථක ගමනක් දැන්ට ඇවිල්ලා තියෙනවා. අපිට දැනුණා මෙතුමට වෙළඳපොලේ තියෙන මිල උච්චාවචනය වීම එක්ක මේ ඩ්‍රැගන් ෆෘට් වලට වෙළඳපොලක් හදාගන්න අපහසුතාවයක් තිබුණා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට පවත්වාගෙන ගියපු ගැප් වැඩසටහන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන ඔස්සේ ගමන් කරලා අපි මෙතුමට අඳුන්වලා දුන්නා එහි තියෙන ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ, ඒ ක්‍රියාකාරකම් අනුව කොහොමද ගුණාත්මක සහ සෞඛ්‍යාර්ථික නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දෙන්නේ. එතකොට ඒ ඔස්සේ ගමන් කරලා වසවිස භාවිතය අඩු කරලා ඒ වගේම මේ වගේ පිරිසිදු බව පාරිශුද්ධතාවය ආරක්ෂා කරලා ඉතාම නැවුම් ආහාරයක් නැත්නම් ඩ්‍රැගන් ෆෘට් පළතුරක් විදියට වෙළඳපොලට ඉදිරිපත් කරන්න මෙතුමට හැකියාව ලැබුණා. මගේ ගස් ලැබු ගන්න මුද්‍රාය කෙනෙක් හිටියා. එයාගෙන් අහුවා මම මේ වගේ වගාවක් තියෙනවා කරගන්න කොහොමද කියලා. ඊට පස්සේ තමයි මට එයා මේ වගාව මේ තියෙන තැනින් මට පැලටියක් අරන් දුන්නේ. ඒ ඔස්සේ මම ඩ්‍රැගන් ෆෘට් වගාව මේ අක්කර එකහමාරක් වගාව පටන් ගත්තා. පසු කාලීනයේදී මට මේ අස්වැන්න දී ගන්න පොඩි ගැටලුවක් තිබුණා. පස්සේ මේ දැනට මම කාගිස් ආයතනවලට මගේ ඩ්‍රැගන් ෆෘට් වලට මම වෙනම ස්ටිකරයක් නිෂ්පාදනය කරලා ලාල් ඇග්‍රෝ පනාමර කියලා තමයි වෙළඳපොලට දාන්නේ. ඒක මට මේ කුසිකර්ම දෙපාර්තමේන්තුව හරහා තමයි ඒ පහසුකම් ටික ලැබුණේ. පළාත් කුසිකර්ම දෙපාර්තමේන්තුව සහයෝගයටදී මෙතුමා අපි මෙතුමාගේ වගාවට ලොකු දායකත්වයක් ලබා දුන්නා. එමගේ මෙතුමාගේ වගාවේ අස්වනු ගුණාත්මය සහ එහි ප්‍රමාණයන් වැඩි කර ගැනීමටත් ඒ වගේම මෙම ගැප් වැඩසටහන සම්බන්ධ කිරීම සහ එමගින් අස්වැන්නට ලොකු මිලක් ලබා දීම කටයුතු සඳහා අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. වැඩිපුරම අපේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්
විශේෂයෙන්ම තාක්ෂණික දායකත්වය වගේම 50% සානාධාර යටතේ මෙතුමාගේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම තමයි අපේ මූලික බලාපොරොත්තු වෙන්නේ. මගේ මේ වගාවල් අතරේ මේ ගැගන් පුට්වගාවට අමතරව ගම්බිරිස් අක්කර අටක් තියෙනවා. ටොම් ජේසි අක්කර දෙකක් තියෙනවා. එතකොට තේක අක්කර දෙකක් තියෙනවා. පොල් අක්කර තුන විතර වගාවක් තියෙනවා. ඒ ඔක්කොම වගාවල් ටිකට මේ මුල්ලඩි තාලම තමා ගත්තම මේ ග්‍රැගන් පුට්ට වගාවෙන් තමයි. ඒ අමතරව මං නව නිවසක් හදලා වැඩ ඉවර කරගෙන සම්පූර්ණ තියෙනවා. දැන් ඉදිරියට තව අඹ අක්කර අක්කරේ විතර වගාවක් අලුතින් පටන් ගන්න යනවා. මම මේ ඔක්කොම මේ වගාවල් ටික සැලසුම් කරලා මේ ආදායම ලබා ගත්තේ මගේ මේ ග්‍රැගන් පුට්ට වගාවෙන් තමයි. ගැප් ගොවිපලක් විදිහට වසර දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ මේ වෙනුවට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අපිට ප්‍රධාන ගැටලුව වුණේ නිෂ්පාදන අලෙවි කරගන්න. ඒ හේතුව නිසා කෘෂිකාන්ත පාර්ශ්වයේ ගැප් සහතිකයට මේ වන විට සුපුරුවෙන්සල් සහ විදේශීය වෙළඳපොළ නිර්මාණ වීම පවතිනවා. ඒ නිර්මාණ වීම පවතින අවස්ථාවේදී කාගීර් සහ කීර්ස් ආයතන දෙක සම්බන්ධීකරණය කළා ගැප් සහතික ලත් නිෂ්පාදනවලට වැඩි මිලක් ලබා දීමට හැකියාවක් ලැබුණා. ඒ අතරතුරේ ගොවි මහත්තයාට ගැප් සහතික ලත් නිෂ්පාදනය කළ තහවුරු කරන්න දෙපාර්තමේන්තුව හරහා අපිට ලබා දෙන්න හැකියාවලුන් ඉෂ්ටි කරගත්තා. ගැප් ලාංජනය සහිතව ඒ ඉෂ්ටි කරගත් එක්කම නිෂ්පාදන වෙළඳපොළට යනකොට විදේශීය වෙළඳපොළට යම්කිසි අනුමත අවස්ථා ප්‍රමාණයක් ලැබුණා. ඒ සඳහා අපි සම්බන්ධීකරණය කරා නිෂ්පාදන යම්කිසි ප්‍රමාණයක් අපනයනය වුණා. ඒ අතරතුරේදී ලාල් මහත්තයාගේ මේ ගැප් ගොවිපළ තුළ ඩ්‍රැගන් ෆෘට් වගාව සහ ඊට අමතරව කටුවන දොගාව මේ වසරේ සිට ගැප් සහතිකරණ යොමු කරා. ඒ ගැප් සහතිකරණයලත් කටුවන දොළ විශේෂ ඉල්ලුමක් මේ අවස්ථාවේදී මේ වෙළඳපොළේ ලැබිලා තියෙනවා. මම ගොවිතැනට හරි ආදරේ. ඒ වගේ තමයි මට මේ බිරිඳ හම්බුනේ. මම මේ මගේ තව ඉඩමක් තියෙනවා. ඒ ඉඩමට යන හද තමයි බයිකෙන් මේ එයා මට මුණ ගැහුනේ. මං දවස් කීපයක් ට්‍රයි කළා. එයා මං යාළු කරගත්තා. මට මේ දෙමෝපියෝ අතර මේ පොඩි පොඩි ගැටිමු ඇති වුණා. මං ඉතින් අපි දෙන්න කතා බහ කරලා හඳපානේ පැනලා ගියා. ඒ වුණත් මගේ පවුල් ජීවිතේ සාර්ථකයි. දැන් පොඩි මට පුතාල තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් මං දැන් මගේ ජීවිතය ගැන මං ආපස්ස හැරිලා බලනකොට ගොඩක් සතුටුයි. මොකද අක්කර 15ක් විතර වගාවල් මගේ පැතිරිලා තියෙනවා. ඒ අතර මේ ගමේ 10 දෙනෙකුට විතර මං රැකියාව දීලා තියෙනවා. එතකොට මං ඉදිරියේගේ ලොකු බලාපොරොත්තු නෑ. හැබැයි මගේ තියෙන පොඩි බලාපොරොත්තු කීපයක්. මගේ බලාපොරොත්තු එකක් තමයි මේ ලොකු ගොවි පොළක් ආදර්ශ ගොවි පොළක් මගේ අනාගතයේ තියෙන මගේ හිතේ. මං ඒ ගැන මේ තමයි මගේ තියෙන එකම සිහිනේ. කලාපය තුළ මේ වන විට ගැප් වැඩසටහන ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපි එළවලු ඒවගේ පළතුරු වගකන් ගොවින් හඳුනාගෙන ඒ ගොවිපල් ලියාපදිංචි කරලා මේ වෙනුවට ගැප් සහතික ලබා දීමත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඩ්‍රැගන් ෆෘට් ඒ වගේම අඹ වැනි පළතුරු වර්ගත් අපි ගොවිපල් හඳුනාගෙන ඒවට සහතික දීමත් මේ වන විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇත්තටම මම හිතන්නේ ගොවි මහතුරු ඉතාමත් කැමැත්තෙන් අපේ වැඩසටහන සඳහා එකතු වෙලා තියෙනවා. මම මේ වගේ වගාල් කරන අතරේ මට කුසකර්මයේ පාන්තියෙන් ගොඩක් සහාය ලැබුණා. මට මේ දෙපාර්තමේන්තුවෙන් 50% මේ කූඩ, එතකොට මේ කප්පාදු, පිහි ඒ වගේ උපකරණ හම්බුණා. ජලය සම්පාදනය කරන ඩ්‍රිප් ලයින් එකක් 50% මට ලැබුණා. ওই අතරේ තමයි මට මේ දෙපාර්තමේන්තුවෙන් ගැප් සහතික ලාභී වශයෙන් අවුරුදු දෙකකට මම සහතික හිමි වුණා. ඒ සහතික අරහා මම කාගිස් කී සායතනට අලෙවි කිරීම සඳහා මට සුකුලක් වුණා. මගේ ගොවි නිෂ්පාදන මේට වැඩි මිලක් ඒ සහතිකේ හරහා මේ මට ලැබුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවට මම ගොඩක් ස්තුති කරනවා. මට මේ මම අගය කරපු කෙනෙක්. ඇත්තර මේ වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙන්නේ දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන් සඳහා අපි ගුණාත්මය සහ
තත්ත්වෙන් උසස් ආහාර සෞඛ්‍යදායි ආහාර වේලක් සැපවීම සහතික කරන්න මේ මගින් අපි ගොවි නිෂ්පාදන ගොවිපලේ මුල සිට අඛණ්ඩව අවසානය දක්වා ඒ ගොවිපල නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා වාර්තා තබාගෙන ඒ ගොවීන්ගේ ක්‍රියාකාරකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව සිද්ධ වෙනවා නම් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බීජ සහතික කිරීමේ අංශය මගින් ඒ එම ගොවි මහතුරුන්ට ඒ ගොවිපල සඳහා SL ගැප් සහතික ලබා දෙනවා. අපි තහවුරු කරන්නේ පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතභාවය. දෙපාර්තමේන්තුවේ සර්ලා මිස්ලා නිතරම මගේ වගාවට එනවා. ඇවිල්ලා මගේ අඩුපාඩු ගැන හොයලා බලලා මට නිතරම උපදෙස් දෙනවා. ඒ පොත්පත් ඔක්කොම මං හරියට නඩත්තු කරගෙන යනවා. ඒ ගැන ගොඩක් දෙපාර්තමේන්තුවට මේ ස්තුති කරනවා. තරුණ අයට මම කියන්නේ නිකන් නිෂ්කරුණේ ජීවිතේ ගත කරන්න නැතුව හරියට ගොවිතැනක් වගේ දෙයකට යොමු වෙලා සාර්ථක ගමනකට පියමං කරන්න කියලා මං තරුණ අයගෙන් ඉල්ලීමක් කරනවා. මොහුගේ ජීවිත කතාවේ අපිට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි අදිෂ්ඨානයේ කැපවීම තියෙනවා නම් අපිට ඕනම දේ කරන්න පුළුවන් කියන එක. ජීවිතයක් දිනන්නට ලොකු දේවල් අවශ්‍ය නැහැ නේද? ඔහුගේ ජීවිතය වෙනස් කළේ පුංචි පත්‍ර කැබැල්ලක්. ඉතින් ඔබටත් පුළුවන් නේ මේ වගේ අදිෂ්ඨානයෙන් යුක්තව මඩක් ධනාත්මකව හිතන්න. ඔව්, ජීවිතයට වටිනාකමක් දෙමින් ඔබ සැබෑම අභිමානවත් මිහිකත දිනුවක වුණ දැකීම තමයි අපගේ අරමුණ. ඒ සඳහා සියලුම ලක්වාසී ගොවි ජනතාවට ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කර සිටින්නෙමු. සබාදහම කියන්නේ වගාවට ඉතාමත් සමීප යන දෙයක්. ඉතින් සබාදහමට කොයිතරම් ආදරය කරනවද කියන එක තේරුම් ගන්න පුළුවන් තමන්ගේ නිවස තුළ මේ වගේ සබාදහමට ආසන්න වෙන්න උත්සාහ ආරම්භ කරනවා. ඉතින් මේ වගේ ගොවි මහත්තුරු අපේ රට ජාතියට මේ අවශ්‍ය මොහොත. ඉතින් මේ ගොවි මහත්මයා පිළිබඳව මොන හරි ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් විමසන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය රත්නපුර කීලිපනේ ලීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට බලාද්ද අවශ්‍ය වියොත් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඔබේ නිවසින් සමුගෙන යන්න අපිට කාල වේලාව ලැබිලා. ඉතින් තවත් සද්දෙනකින් මෙවැනිම සාර්ථක ගොවි මහත්තයෙකුගේ වතවරගෙන අපි පැමිණෙන්න. එතෙක් ඔබට සෞදායි කරේ. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 අගෝස්තු 5 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා. මෙම දෙසතිය තුළ බෝංචි හෙක්ටයාර 229ක්, කරවිල හෙක්ටයාර 81ක්, වම්බටු හෙක්ටයාර 327ක්, මාළුමිස් හෙක්ටයාර 98ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 99ක්, මෑකරල් හෙක්ටයාර 243ක්, වැටකළු හෙක්ටයාර 95ක්, බණ්ඩක්කා හෙක්ටයාර 164ක්, වට්ටක්කා හෙක්ටයාර 216ක්, පතෝල හෙක්ටයාර 109ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බීට්‍රුට් හෙක්ටයාර 57ක්, ගෝවා හෙක්ටයාර 85ක්, කැරට් හෙක්ටයාර 28ක්, රාවු හෙක්ටයාර 49ක්, තක්කාලි හෙක්ටයාර 112ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. ලීක් හෙක්ටයාර 5ක් වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පෝග පුරකතන ඒකකයේ පණිවිඩයක්.